සිය වසරකට වැඩි කාලයක් පරාදීනව සිට යලිත් හිස ඔසවන්නට වූ අප ජාතියේ ලකුණ ඔහු විය. අප අක්මුල් සොයා ගිය ගමනේ පෙර ගමන්කරුවාද ඔහු විය. ඉදිරි බැලීමට පෙර මෙතෙක් අප ආ ගමන් මග දෙස හෙළූ පසුබැල්මේ දැසද ඔහුගේම විය. ඒ නමින් මාටින් වික්‍රමසිංහන් විය. මෙය ජීවන චරිතයක් නොවේ, නවකතාවක් ද නොවේ, මතක වස්තුවක් ද නොවේ. කුඩා වියෙහි සිට මා කළ කම් දෙඩු දෙඩුම් ඇසූ විත්ති දුටු දැකුම් සිතූ සිතුම් හා පැතු පැතුම්ද සීකරන්ටත් ලියන්ටත් කළ වෑයමෙහි විපාක ඵලයකි. ඒ මාටින් වික්‍රමසිංහයන් තම උපන්දා සිට ග්‍රන්ථයේ සංඥාපනහිලා කරන සඳහනක්. උප්පත්තියේ සිට එනම් 1890 සිට අවුරුදු 71ක් දක්වා එනම් 1961 දක්වා වික්‍රමසිංහන්ගේ ජීවිතයේ අනේක විද වූ අත්දැකීම් උපන්දා සිට ග්‍රන්ථයට සංග්‍රහිත වෙනවා. ඔහු ඊට ඉහත අපේ ගමහා කලුනික සෙවීම වැනි පොත්වලද තම ළමාරියේ තොරතුරු ගෙන හැරපා තිබෙනවා. මට මතකයි මගේ නවකතා භූමියකට වස්තු පිට ගන්නා ලද්දේ මම ගමදී ලබාපු අත්දැකීම. ඒ අත්දැකීම් මම ලැබුවේ කුඩා කලපටන් අවුරුදු 25 වනතෙක් ගමේ ජීවත් වුණා. ඒ කාලය තුළ ලැබූ අත්දැකීම් තමයි මගේ සිතේ තදින් කා වැදුණේ. සිංහලයේ මහා කත්කරු බවට පත් මාටින් වික්‍රමසිංහයන් හැඳින්වෙන්නේ කොක්කල මහා ප්‍රඥා යන ගෞරවනීය නාමයෙන්. කොක්කල මාටින් වික්‍රමසිංහයන් උපන් ගම. එය පිහිටා ඇත්තේ ගාලු නගරයට කිලෝමීටර් 14ක් පමණ නොදුරින්. එක් පැත්තකින් මොහොතින්ද අනික් පැත්තෙන් සුන්දර නදියකින්ද සීමා වුණු බිම්තීරයකි. පීත්තපටියක් සේදි වෙන කාලු මාතර පාරින් වෙන්කනු ලැබූ මෙහි වෙරළ බඩවනාහි ගමින් සුලභගයක මිදුලට හෝ ආලින්දේට හෝ සම කළ යුක්තකි. කාලු මාතර පාර ළඟින්ම තිබෙන රේල් පාර පස්කන්දක් මතුයෙහි හොවන ලද පටන් ගැනීම හෝ කෙලවරක් හෝ නොදැක්ක හැකි හිනක් වැන්න. පස්ගොඩ ගැසීමෙන් තනන ලද රේල් පාර බිමින්ද මහපාරෙන්ද අඩි කීපයක් උස් වූවකි. පස් කැපීමෙන් හැරුණු අගල් රේල් පාර දෙපැත්තෙහි තැනින් තැන දැක්ක හැකිය. බෝක්කුවක් අසලවන අගලක් ඇතැම් විට ඕලු නෙළුම් හා මසුන්ද සහිත කුඩා විලක විලාසය ගනී. වීගලනා මිතුරු ගංගේ මලලගම ගිම්පෙතලිය ඔහු උපන් ප්‍රදේශයේ ලෙස එදා හැඳින්වුණා. වික්‍රමසිංහන්ගේ නිවස එදා හැඳින්වුණේ පුංචි ඔෆිසර කිතර යනුවෙන්. වික්‍රමසිංහන්ගේ පියා ගමේ ඔෆිසර රාලහාමි වුණා. ළමා හේවකේ තුන් බස්තියන් වික්‍රමසිංහ සහ මාකාල්ලේ බලපිටියේ
ලියනගේ තොච්චුහාමි වික්‍රමසිංහන්ගේ ආදරණීය මව සහ පියා. පිට පිට කම්බා අටක් බිහි කළ තොච්චුහාමි 1890 මැයි 29 වෙනිදා බිහි කළ එකම සරම වික්‍රමසිංහල දරුවා. මටද ඇතැම් විටක ළමා කාලය සිහි වේ. කයින් නැවතත් ළමයෙකු විය නොහැකි වූවද සිතින්නම් මට ළමයෙකු විය හැකිය. දැන් මෙන් පාඨශාල සැලකිය යුතු පවුල්වල ළමයි ටික දෙනෙක් පමණක් ගුරු ගෙදරින් අකුරු ගත්හ. සරමක් හැඳ නග්න වූ ඉදුකහේ එක් උරයක් වසා වාපනයක්සේ තවත් සරමක් දමාගත් නිකට පුරා වැඩුණු සුදු රැවුලක් ඇති ගුරුන් වහන්සේ අප තුළ ජනනය කළේ බය නොව ගෞරව ආදරයකි. මෑණියන් ඔහු ගෙන්වා ඔහු ලවා ස්වස්ති සිද්ධම් යන්නෙන් පටන් ගන්වා පුස්කෝල හෝදිය කියවූ සැටි මට විවිධාකාරයෙන් මතක් කළ හැකිය. මැදැඟිල්ල මත දබරැඟිල්ල තබාගෙන මැදැඟිල්ලෙන් වැලි පිල්ලේ ලොකු අකුරු ලියූ සැටි සිහි කරවන විට මා තුළ ප්‍රීතිය පමණක් නොව අතීතයට එබී බලන්ට තුඩු දෙන කුතුහලයක්ද හටගනි. වික්‍රමසිංහන් වැලිපිල්ලේ අකුරු ලියන්නට උගත්තේ තලතුණා ගැමියෙකු වූ අන්දිරිස් කුරුණාංශගෙනි. මම හෝඩිය කියවලා අනතුරුව කියව්වේ නම් පොත මගුල් ලකුණ. ඒ පොතේ තිබෙන්නේ වැඩිපුර තිබෙන්නේ සංස්කෘත නම්, සිංහල වචන බොහොම ටිකයි තිබුණේ. ඊළඟට වදංකයි පොත නාමාෂ්ට සතකේ ව්‍යාසකාරේ මම කියව සංස්කෘත පද්‍ය. ඊළඟට මම පන්සලට ගියා. එතන හිටියා මගේ නෑෙක් මලිකන්දි බොහොම උසස් ලෙස ඉගෙන ගත්. ඒ හාමුදුරුව මට ඉගෙන එක පාටම සංස්කෘත දේවනාගර අකුරෙන් මුද්‍රණය කරලාද හිතෝපදේශය. මට මේ කාලය තුළ එකම සිංහල පොතක්වත් කියවන්ට ලැබුණේ නෑ. ඉනික් බිතිව කුඩා මාටින් වික්‍රමසිංහ ඇතුළු කරන ලද්දේ කාලේ රූමස්සල කඳුපාමුල පිහිටා තිබුණු බොනවිස්ටා ඉංග්‍රීසි පාසලටය. තුන්වෙනි පන්තිය සමත් වීමෙන් පසුව වික්‍රමසිංහ බොනවිස්ටාවෙන් අස්කර කනු ලැබ අහංගම සිංහල පාසලට පාර දෙන ලද්දේය. ළමා කාලේ මා ඇසූ වදන් දෙදු දෙදුන් කළ සෙල්ලම් මතක් කරන්නට වෑයම් කිරීමෙන් මම සන්තෝෂයක් ලැබීම. ඉඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ, මුදු හදක් එහා පොරු පරින්න එන්න යාළුවේ, මකර කටින් නාග භවනට යමු එන්න යාළුවේ. වික්‍රමසිංහන්ගේ මඩොල් දුව නවකතාවට ඇතුළත් වන්නේ ඔහුගේම ළමා වියේ ලද චමත්කාර ජනක අත්දැකීම්. කජු කැඩීම, ඔරු පැදීම, බටතුවක්වෙන් වෙඩි තැබීම, පොල් පිටි සික්කුව ඇදගෙන යාම ඔහු මහත් රුචියෙන් කළ සෙල්ලම්. මඩොල් දුවේ ඇත්තේ තමා ළමා වියේ කළ දඟකම් බව වික්‍රමසිංහන් නිතර නිතර කියුවා. මාටින් වික්‍රමසිංහ තම මුල්ම කෘතිය රචනා කරන්නේ වයස අවුරුදු 13 දී වීම විශේෂත්වයක්. ඒ බාලෝපදේශය. ආදේගතික මහත්මයා තමයි නවීන සිංහල සාහිත්‍යයේ
නිර්මාතෘවරයා පිතෘවරයා. ඒ කියන්නේ නැහැ නිසා තමයි මේ නවීන සාහිත්‍ය අපිට ඇති වුණේ. ඒ වගේම වික්‍රමසිංහ මහත්මයාගේ නිර්මාණ ශක්තිය අද දක්වාම කිසිම කෙනෙකු පරදවල නැහැ කියලා මම කල්පනා කරනවා. ඒ නිසා අද දක්වාම වික්‍රමසිංහ මහත්මයා අපේ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කර්තෘවරයා හැටියට පිළිගන්නවා. 1906 දී වික්‍රමසිංහන් කොළඹට එන්නේ කරෝලිස් සිල්වා සමාගමේ ලිපිකරුවෙකු වශයෙන්. ඉන්පසු ඔහු ජෝන් සිල්වා සමාගමේද ලිපිකාර ධුරයක් දරනවා. එසේම මඩකලපුවට යන ඔහු එහි කොරනේලිස් සිල්වා සමාගමේ කළමනාකාර ධුරය දරනවා. මම හිතන්නේ 17 ඇබිදි වයසේදී වරුමතා මේ කාලේ ගමට හොඳට මහා සෑම් මම සුමානකර සරයක් ගමට යන ගම් ඉගෙන ගන්න කාලේ සත්තුන් ගැන ලොකු ආසාවක් ඇති වුණා. අපේ ගෙවල් කිට්ටු බැදි තිබුණා. ඒ බැදි වල ආව මුගිටි ලේන උගුඩුව මේ සර්පය සිටිය මොවුන් ගැන මට ලොකු ආසාවක් ඇති වුණා. අපේ මිදුලේ කුරුමිනියෝ කුරුමිනි සත්තු මුන් අල්ලලා බලන්න මම කුඩා කල පුරුදු වුණා. මම අවුරුදු 8 10 දී විතර ජීව විද්‍යාව ගැන ආසාවක් ඇති වුණේ. ඒක පුකා දිනුනු නැහැ. අපේ ගේ අසල ගල්පරයක් තිබුණා. ඔගල ඔගල ඒ ගල්පරේ ඉන්නවා නොයෙක් විදියේ සත්තු. කවදාකවත් මම දැකලවත් නැහැ. ඒ සමහර සත්තු ගස් කොළන්ද කැලෑටිද සත්තුද කියලා අඳුන ගන්න බෑ. සී එනමෝන් කියන සතෙක්ගේ ජීව විද්‍යාඥයෝ පවා සත්ව විද්‍යාඥයෝ සී එනමෝන් සතෙක්ද කැලෑටියක්ද කියන කැලෑටියක් කියලා සැලකුව ටිකක් මෑතක් වෙනකම්. දැන් ඒ වගේ සත්තු පුරාම හිටියා ඒ ගල්පරි. මේ සත්තු දැකලා මත්තේ කල්පනාවයි ආසාවයි ඇවිස්සුනා සත්තු ජීවිතය ගැන සොයන්න. මම පරිණාමවාද ගැන ඉගෙන ගන්න ඩාවින්ගේ මතය ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ මේ සත්තු ගැන ඇතිවුණු ආසාව නිසා. කාලේ මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ බොහොම ටිකයි. ශබ්දකෝෂයක් ළඟ තියාගෙන ඒ ඩාවින්ගේ මතය පිළිබඳ පොත් කියෙව්. ගොවා අමාරුවෙන් කියවලා හිටන් අවුරුදු 30ක් විතරම කේ ඔය පොත් ජීව විද්‍යාව පරිණාමවාදය ගැන පොත්පයි අවුරුදු 30ක් විතර කියෙව්වේ. ඒ අවුරුදු 30 ඇතුලේ තමයි ජීව විද්‍යාව පරිණාමවාදය මානව විද්‍යාව ගැන මගේ ආසා බොහෝම දිනු වල මානව විද්‍යාවයි ඒ විද්‍යාවන් ගැන පොත් කියවන්න පටන් ගත්ත හුඟා. ලෝකයේ අහුමුළු පිළිබඳ ජීවයේ පිළිබඳ කුහුල වික්‍රමසිංහයන් තුළ උත්පාද වූයේ කොක්කල මොහොත වෙරළෙන්. ගල්පරාතර ඇලී සිටි ඉකිරියන් මොහොඳු කූඩල්ලන් ගැන කරුණු සෙවීමේ උද්‍යෝගය කෙළවර වූයේ අපේ රටට ප්‍රථම වතාවට සිංහලෙන් පරිණාමවාදය හඳුන්වා දීමෙන්. සත්ව සන්තතිය එහි අග්‍රඵලය ලෙස හඳුන්වන්න පුළුවන්. එහි පළමු මුද්‍රණය එළි දකින්නේ 1934 දී.